ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විකුණන්න තියෙන ඉඩමක් ගැන විස්තර අරගෙන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ තාමත් ඔය අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා වගේ අද අපි ඔයාලට අරගෙන ආවේ විකුණන්න තියෙන ඉඩමක් ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් ඔන්න නුවරඑළිය පැත්තෙන් ඉඩමක් ගන්න හොය හොය හිටපු කෙනෙක්ට නම් මේක හොඳ අවස්ථාවක්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව දැන් බලමු මේ ඉඩම කොහෙද තියෙන්නේ. එතකොට මොනවාද අනිත් විස්තර කියලා. ඉතින් මේ ඉඩම තියෙන්නේ කොහෙද කියනවා නම් නුවරඑළිය තමයි තියෙන්නේ. ඉතින් නුවරඑළිය කියන්නේ හරියටම කියනවා නම් කොටකල නුවරඑළිය පාරේ කැටඹුලා වතුයායේ පසුමලයි කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඉතින් මං ඔයාලට මේ ඉඩමට යන පාර කියනවා නම් කොටගල නුවරඑළිය පාරේ පතන හන්දියෙන් වමට හැරිලා නාවුල පැත්තට කිලෝමීටර් 15ක් වගේ යන්න ඕනේ. ඉතින් ඒ යනකොට ඔයාට කැටඹුලා කියලා වතු යායක් හම්බෙනවා. ඒ වතු යාය පහු කරලා යනකොට දියැල්ලක් හම්බෙනවා. දියැල්ල පහු කරලා මීටර් 350ක් විතර යනකොට හම්බෙනවා ශාන්ත ජෝෂප් බාස් ක්‍රිස්තියානි පල්ලිය. ඉතින් මේ පල්ලිය ඉස්සරහෙන් වමට හැරෙන්න ඕනේ. ඉතින් පල්ලිය ඉස්සරහෙන් වමට හැරිලා යනකොට එතන තියෙනවා කැටඹුලා වතු යාය කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා, බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පාර දිගේ වමට හැරිලා කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ ඉඩමට. ඉතින් ඉඩම තියෙන්නේ පසුමලේ කියන තැන. ඉතින් පසුමලේ තමයි ඉඩම තියෙන්නේ. ඉඩමට කියන්නේ ඉඩම තියෙන තැනට කියන්නේ පසුමලේ කියලා. ඉතින් එතන පේනවා ලොකු විලක් වගේ හාරලා තියෙනවා වතුර ගන්න. ඉතින් ඉඩම පටන් ගන්න ඒ විලට පොඩ්ඩක් පල්ලැහැයි. ඉතින් ඉඩම ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ගොඩක් ඉඩමක් ගන්න කෙනෙක් හොයලා බලන දෙයක් තමයි ජල පහසුකම් කොහොමද. ඉතින් මේක වගා ඉඩමක් හින්දා වගා ඉඩමක් ගන්න බලන කෙනෙක් ගොඩක් සැලකිලිමත් වෙනවා මේ ජල පහසුකම් කියන දේ ගැන. ඉතින් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ඉඩම ජල පහසුකම් අතරින් ගත්තොත් වතුර මෝටරයක් තියෙනවා ඉඩමට වතුර ගහන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම අවධානමක් නැහැ. ඉතින් අනිත් කියන්න ඕන විශේෂම දේ තමයි මේ ඉඩම විතරක් නෙමේ මේ ඉඩමත් එක්ක ඔය වගා කටයුතු කරන්න තියෙන සියලුම වාහන සහ උපකරණත් සමගමයි මේ විකුණන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කියනවා නම් මිට්සුබිසි එක්ස්කියුලේටරයක්, ඒ වගේම බොලෙරෝ ලොරියක්, කුබෝටෝ ට්‍රැක්ටරයක්, ජෙනරේටරයක්, ස්ප්‍රේ කරන ටැංක්, එතකොට ඩීසල් මෝටර් එන්ජින් වගේ ඒ සියලුම දේවල් සමග තමයි මේ ඉඩම විකුණන්නේ. ඉතින් ඉඩම ගන්න කෙනාට ගොඩක්ම ලේසි මේ වගේ උපකරණ සමගම විකුණන හින්දා. ඉතින් මේ සම්පූර්ණ ඉඩම අක්කර 19යි පර්චස් 20ක් වගේ වෙනවා. ඉතින් අක්කර දෙකක මේ වෙනකොට මිරිස් වගා කරලා තියෙනවා, තව කැරට් ගෝවා වගේ දේවල් වගා කරලා තියෙනවා. ඉතින් තව ඉදිරියට අක්කර එකහමාරක මිරිස් දාන්න තමයි යන්නේ. ඉතින් ඔන්න කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ ඉඩමේ මැණික් තියෙනවා. ඉතින් මැණික් ගැන ඔයාට අදහසක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන බලපත්‍ර අරගෙන මේ මැණික් සම්බන්ධයෙන් කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වතු ඉඩමේ ගෙදරක් තියෙනවා ඉන්න. ඒ ගෙදර කාමර 3ක් තියෙනවා, බාත්รูම් එකක් තියෙනවා. ඉතින් මේ ගෙදරයි මේ වතු ඉඩමයි මේ උපකරණයි සම්පූර්ණ ගාන වෙන්නේ මිලියන 97ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට මේකේ මිල පිළිබඳව වැඩිදුර විස්තරයක් දැනගන්න ඕනේ නම්, එහෙමත් නැත්නම් මිල ගැන කතා කරගන්න ඕන නම් හරි ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය මම තව ඉස්සරහට, ඒ කියන්නේ වීඩියෝ එක අවසානයේ ඔයාලට කියන්න. ඉතින් මේ ප්‍රදේශයේ ගොඩක්ම තේ, කෝපි, එළවලු වගේ දේවල් තමයි හොඳින් වැවෙන්නේ. ඉතින් ඔයාලට ඒක ලොකු ආදායම් මාර්ගයක් වෙනවා. අනික ඔයාලා දන්නවා නුවරඑළිය කියන්නේ එළවලු හොඳින් වැවෙන ප්‍රදේශයක්.
ඉතින් ඔයාලට ලොකු ආදායමක් ගන්න පුළුවන් මේ වගේ දේවල් වගා කරලා. ඉතින් ඒ ටික තමයි ඔයාලට මේ ඉඩම ගැන කියන්න තියෙන්නේ. ඉතින් දැන් කාට හරි මේ ඉඩම ගැන අදහසක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් මිලට ගන්න කැමැත්තක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් මිල ගැන වැඩිදුර විස්තරයක් දැනගන්න ඕන නම් හරි, මම කලින් කිව්වා වගේ සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයක් මම කියන්න. දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථන අංකයට කතා කරලා ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මම දුරකථන අංකය මතක් කරන්නම්. 077 703 93 25 කියන දුරකථන අංකය. ඔයාලට මේ ඉඩම ගැන ඕනම වැඩිදුර විස්තරයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් කෙනෙකුට තියෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන් අනේ අපිටත් ඉඩමක් තියෙනවානේ, අපිටත් ගයක් තියෙනවානේ, මේක කොහොමද අපි විකුණගන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් විකුණගන්න අනිවාර්යෙන් දැනීමක් පළ කරන්නම වෙනවා. ඉතින් ඔයාලට ඒ විකුණ ගන්න ඕනේ දේ ගැන දැනීමක් පළ කරගන්න ඕනේ නම් අපේ දුරකථන අංකයට කතා කරන්න. අපේ දුරකථන අංකයට කතා කරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් ඔයාලට විකුණන්න තියෙන දේ ගැන දැනීමක් පළ කරගන්න. ඉතින් මම දුරකථන අංකය මතක් කරන්නම්. 071 96 98 98 කියන දුරකථන අංකයට කතා කරලා ඔයාට විකුණ ගන්න තියෙන ඕනම දෙයක් ගැන දැනීමක් පළ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.